තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි ඩෙන්ගු වෛරස් ව්‍යාප්තියේ ඉහළ යමක් මෙවර විට දක්නට ලැබෙන අතර මෙවසර තුරු පමණක් රෝගීන් 30,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශය පවසනවා මේ මාසයේ මුල් දින තුන පමණක් වාර්තා වී ඇති ඩෙන්ගු රෝගීන් ගණන 800කට අධිකයි මේ තත්ත්වය තුළ බස්නාහිර පළාතේ ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙන්ගු කාර්ය සාධක බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා ඒ අනුව බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාට ප්‍රධාන ලේකම් රට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට අදාළ උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. කිසිවිටත් රට තුල පැතිර යන නව ඩෙන්ගු ප්‍රභේදයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙන්ගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශය අනුතුරු අඟවනවා. පසුගිය කාලයේ පැතිරිච්ච ඩෙන්ගු ප්‍රභේදය යටපත් කරගෙන ඩෙන්ගු ප්‍රභේදය තමයි මේ අලුත් ඩෙන්ගු රෝගීන් සඳහා හේතුකාරක වෙලා තියෙන්නේ. මේ නව ප්‍රභේදයක් මතුවීම නිසා ඉදිරියේදී මේ ආශ්‍රිතව රෝගීන් වැඩිවීමේ අවදානමක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන්නේ මැයි සිට සැප්තැම්බර්, නොවැම්බර් සිට ජනවාරි කියන්නේ. මේ වර්ෂයේදී පෙර වර්ෂ වලට සාපේක්ෂව ජනවාරි, පෙබරවාරි, මාර්තු වල අර 2021 22කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඩෙන්ගු මදුරුවන් සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදු කරන්නේ උදෑසන සහ සවස් කාලයේ. එබැවින් මදුරු දෂ්ටුණයෙන් වැළකීමට නම් මදුරු විකර්ෂක භාවිත කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා. රැකියා ස්ථානයේ නිවසේදී මදුරු විකර්ෂකයක් විදියට පැංගිරි තෙල් බිඳු 5ක්, කුරුණු තෙල් බිඳු 5ක් වතුර මිලිලීටර් 500කට මිශ්‍ර කරලා ඔබට ස්ප්‍රේ කරන්න පුළුවන් මේ පරිශ්‍රය මදුරුවාෙන් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. මදුරුවා ගැවසෙන්නේ අඳුරු ස්ථානවල. ඒසහ ඔබේ නිවසේ අඳුරු ස්ථාන. රෙදි රැක්වල ඉන්න පුළුවන්, ඇඳන් යට වෙන්න පුළුවන්. ඒසහ හොඳට වාතාශ්‍රය හිරු එළිය වැටෙන පරිදි ඔබේ නිවසේ පරිසරය හදා ගන්න. ඒසහ මොකද එතකොට මදුරුවා ගැවසෙන ස්ථාන අපිට වළක්වා ගැනීම හැකියාව පැහැදිලිවම තියෙනවා. එමින්ම ප්‍රතිශක්ති වර්ධනය කරන සමබල ආහාර වේලා ගැනීමේ අවශ්‍යතාවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඩෙන්ගු වාහක මදුරුවා දෂ්ණය කරන සිරු දිනාට මේ ඩෙන්ගු රෝගේ වැරඳෙන්නේ නැහැ. ඔබේ පුද්ගල ප්‍රතිශක්තිය බලවත් නම් මේ රෝගයෙන් ඔබට බේරෙන්න පුළුවන්. ප්‍රතිශක්තිය ඔබ වර්ධනය කරගන්න ඕන. දේශීය එළවලු, දේශීය පළතුරු, දේශීය පලා වර්ග, දේශීය අල වර්ග මේවාගේ සමබල ආහාර වේලක් ඔබ ලබා ගත යුතුයි. ඔබේ පුද්ගල ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම් ඉතා විශිෂ්ටයි ඔබේ පුද්ගල ප්‍රතිශක්තිය වැඩි කරගන්න. නෙල්ලි, පේර, වෙරළු මේ තුන ඉතා විශිෂ්ටයි ඔබේ පුද්ගල ප්‍රතිශක්තිය වැඩි කරගන්න. ඔබේ ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වෙලා ඊට ආදාර ප්‍රතිදේහ ඔබේ ශරීරයේ නිෂ්පාදනය කළා ඒ වෛරසය විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් PCR කරන ප්‍රමාණය 90 දින රෝගීන් 5-7 ප්‍රමාණය මේ දිනවල COVID රෝගීන් වාර්තා වෙනවා. PCR ප්‍රමාණය වැඩි කරොත් මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගෙත් COVID රෝගෙත් රෝග ලක්ෂණ බොහෝ විට සමානයි. මෙම රෝග හැදෙන්නේත් වෛරස් රෝගෙකින්. ප්‍රතිශක්තිය දුර්වල නම් මේ ඩෙන්ගු, COVID, ඉන්ෆ්ලුවෙන්සා කියන තුනම සෑදෙන්නත් හැකියාව තියෙනවා. එහෙම වුණොත් ඉතා භයානකයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.